Hello, මේ HTML දා 4 වෙනි වීඩියෝ එක. අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ hyperlink ගැන, right? අපි hyperlink ගැන කතා කරද්දි hyperlink යොදන ක්‍රම තුනක් කතා කරනවා. අපි මුලින්ම කතා කරන්නේ මේ HTML page එකක ඉඳලා තවත් HTML page එකකට hyperlink එකක් දාන්නේ කොහොමද කියලා. ඊළඟට කතා කරන්නේ අපි අපේ page එකේ ඉඳලා තවත් web අඩවියක web පිටුවකට කොහොමද hyperlink එකක් දාන්නේ කියලා. අන්තිමටම කතා කරන්නේ අපේ පිටුවේ එක් ස්ථානයක ඉඳලා තවත් ස්ථානයකට. ඒ කියන්නේ පිටුවේ උඩම ස්ථානයක ඉඳලා පිටුවේ පහළම ස්ථානයකට නැත්නම් පහළම ස්ථානයක ඉඳලා ඉහළම ස්ථානයකට කොහොමද hyperlink එකක් දාන්නේ කියලා තමයි කතා කරන්නේ. හරි අපි යමු මුලින්ම වැඩේට මුලින්ම අපි hyperlink එක දාන්නේ අපේ web page එකේ ඉඳලා තවත් web page එකකට ඒ කියන්නේ අපි හදාගත්ත තවත් web page එකකට right මුලින්ම මේ hyperlink දාන්න භාවිත කරන tag එක තමයි a tag එක ඊට පස්සේ අපි දානවා මේකට attribute එක href කියලා සමානයි උඩුකම ඇතුලේ අපිට සම්බන්ධ වෙන්න ඕනේ web page එකේ නම දෙන්න ඕනේ right අපි කලින් video එකේ හදාගත්ත html page එක තියෙනවා 13 අපි ඒ 13 වෙනි page එක open කරගෙන බලමු මොකක්ද තියෙන්නේ කියලා right 13 එකේ තියෙන්නේ අපි table එකක් හදාගත්ත එක අපි මේක තමයි මේකට link කරන්න යන්නේ එහෙනම් මේ href යටතේ page එකේ නම දෙන්න ඕනේ අපි දෙනවා අපි 13 කියලා දෙනවා 13.file extension එක දෙනවා html හරි 13.html කියන page එක අපේ page එකේ පෙන්වන්න ඕනේ නම දෙනවා ඒකට අපි දෙනවා 13 web page කියලා දෙනවා right ඊළඟට a tag එක මෙතනින් close කරනවා right අපි මේක save කරගෙන බලමු save කරගන්න file යනවා save as යනවා අපි desktop එකේ හදාගත් html folder එක 14 වෙනි video එක නිසා 14 කියලා දීලා .html කියලා save කරනවා right අපි යනවා අපේ folder එකට අපේ 14 වෙනි page එක දිනවා open කරගෙන බලමු මේ වගේ link එකක් පෙන්වනවාට දැක් ගන්න පුළුවන් 13 web page කියලා තමයි මේක පෙන්වන්නේ අපි මේක click කරමු right click කරපුවාම අපේ අර කලින් video එකේ හදාගත්ත table එකට යනවා ආර දැක් ගන්න පුළුවන්. ඒ කියන්නේ link එක සාර්ථක වෙද්දලා. right. අපි දැන් යමු තවත් web page එකකට කොහොමද link එක හදාගන්නේ කියලා බලන්න. දැන් අපි මෙතන පහලින් තවත් a tag එකක් open කරගන්නවා. මේකේ දෙනවා href සමානයි උඩුකම ඇතුලේ අපිට සම්බන්ධ වෙන web අඩවිය URL එක දෙන්න ඕනේ. right අපි දෙනවා http colon එක backslash දෙකක් ගහලා www.p google web අඩවියට සම්බන්ධ වෙන්න කියලා දෙනවා. legoogle.com right මේ web අඩවියට සම්බන්ධ වෙන්න කියලා දුන්නා. හරි දැන් අපේ web page එකේ මේක පෙන්වන්න ඕනේ කොහොමද කියලා දෙන්න ඕනේ. අපි දෙනවා google.com කියලා පෙන්වන්න කියලා. google.com තව කමාවක් දාලා click කියලා දෙනවා. දැන් මෙතනින් a tag එක close කරගන්නවා. අපි ctrl let එක සබල save කරගන්නවා. අපේ folder එකට යනවා. අපි මේක open කරගෙන බලනවා. 13 web page මෙතන google.com click කියන එකත් එකම පේළිය වෙදලා තියෙනවා. මේකට හේතුව මොකද්ද? අපි මෙතනින් ඊළඟ පේළියට යන්න කියලා br tag එකක් දුන්නේ. මෙතන අපි br tag එකක් දුන්නා නම් මේ පේළිය අවසන් කරලා ඊළඟ පේළියෙන් තමයි මේක පෙන්නන්නේ. හරි. දැන් මෙතන br tag එකක් දුන්නා. ctrl එක සබල save කරගෙන අපේ browser එකට ගිහලා reload කරන්න බලමු. right. ඊළඟ පේළියට ගියාට දැක් ගන්න පුළුවන්. දැන් මේකේ තියෙනවා google.com click කියලා. right අපි මේ click කරමු. right මේ click කරපුවාම google web අඩවියට යනවා. හරි. ඔයාලා දැන් ඉගෙන ගත්තා වෙනත් web අඩවියකට link එකක් දාන්නේ කොහොමද කියලා. right අපි දැන් ඉගෙන ගමු අපේ web පිටුවේම තවත් ස්ථානයකට කොහොමද link එකක් දාගන්නේ කියලා. හරි මම මුලින්ම pre tag එකක් open කරගෙන මෙතනින් pre එක close කරනවා. right මම මේක මැදට text එකක් paste කරනවා. මම මේ text එක copy කරගෙන මේකට paste කරනවා. right මේ වගේ text එකක් මම ඇතුල් කරගත්තා. මේකේ දැන් මේ paragraph කියලා වචනයක් තියෙනවා. දැන් අපිට හදාගන්න ඕනේ මේ paragraph කියන වචනේ click කරපුවාම මේ Wikipedia කියන තැනට යන්න ඕනේ. right. අපි එහෙම දෙයක් කරගන්නේ කොහොමද? අපි එහෙම දෙයක් කරන්නේ මෙහෙම. මුලින්ම මේ paragraph කියන එකට වම් පැත්තෙන් අපි a tag එකක් open කරගන්නවා. ඊළඟට මේකේ දෙනවා href කියන attribute එක සමානයි. අපි මෙතන මේ href යටතේ hash ලකුණත් එක්ක කැමති නමක් ලබා දෙනවා. අපි දෙමු new කියලා. ඊළඟට මේක මෙතනින් close කරගන්නවා. ඊට පස්සේ මේ paragraph කියන වචනේ click කරපුවාම තමයි යන්න ඕනේ. ඒ හින්දා මේ paragraph වචනේ මේ මැදින් තියෙන්න මේ පැත්තෙන් අපි a tag එක close කරගන්නවා. දැන් අපිට යන්න ඕන තැනට යනවා. දැන් අපිට යන්න ඕනේ මේ Wikipedia කියන තැනට තමයි යන්න ඕනේ අර paragraph කියන වචනේ click කරපුවාම. right. මෙතනද අපි යනවා. මෙතනත් ගිහිල්ලා a tag එකක් open කරගන්නවා. මෙතන දෙන attribute එක තමයි name කියන්නේ. name සමානයි උඩුකම ඇතුලේ අර hash ලකුණත් එක්ක දුන්න නම මේ new කියන එක මෙතන දෙනවා. නම. අපි දුන්න නම new. right. මෙතනින් මේක වහගන්නවා. right අපි දැන් මේක ctrl එකේ සබාගෙන save කරමු save කරා අපේ browser එකට ගිහිල්ලා reload කරගෙන බලමු right
අපිට මෙහෙම ඇට්ලා තියෙන දැක් ගන්න පුළුවන්. හරි මේ පැරග්‍රාෆ් කියන වචනේ නිල් පාට වෙලා යටින් ඉරක් ඇඳලා තියෙනවා. රයිට් අපි මේ ක්ලික් කරලා බලමු. රයිට් ක්ලික් කරපු ගමන් මේ විකිපීඩියා කියන තැනට ගියා. ඔයාලට ඒක දැක් ගන්න පුළුවන්. අපි මේ වචනේ ක්ලික් කරා විකිපීඩියා කියන තැනට ගියා. රයිට් ඔයාලට ඒක තේරෙන්නේ නැති කියලා හිතනවා. මම ආයෙ පොඩ්ඩක් පැහැදිලි කරන්න. අපි මුලින්ම කරා මෙතන මේ පැරග්‍රාෆ් කියන වචනේ A ටැග් ඇතුලේ ලිව්වා. එතෙන් අපි මේ href යටතේ නමක් දුන්න අපිට කැමති නමක් දෙන්න පුළුවන් හෑෂ් ලකුණත් එක්ක. රයිට් අපිට යන්න ඕන තැනට. මෙතන තමයි අපි ලින්ක් එක යොදන්නේ පැරග්‍රාෆ් කියන තැන මෙතන පැරග්‍රාෆ් එක මෙතන ඇතුළට එන්න. මෙතන අපි යන්න ඕන තැන A ටැග් එකක් ඕපන් කරලා නේම් කියලා ඇට්‍රිබියුට් එක දීලා ඒකට අපි අතන අර හෑෂ් ලකුණත් එක්ක දුන්න නම ඇතුළත් කරා. එහෙම තමයි අපි මේක හදාගත්තේ. එතකොට අපි මේ පැරග්‍රාෆ් කියන එක ක්ලික් කරපුවාම මෙතෙන් යනවා විකිපීඩියා කියන තැනට. ඔයාලට ඒක තේරෙන්නද කියලා හිතනවා. රයිට් අපි දැන් ඉගෙන ගමු ලින්ක් කලර් ගැන. මේ ලින්ක් එකක් ඔයාලා වෙබ්සයිට් වලට ඇද්දි දකින්න පුළුවන්. ඔයාලා වෙබ්සයිට් එකේ ලින්ක් එක ක්ලික් කරන්න කලින් තියෙන එක පාටක්. ක්ලික් කරගෙන ඉද්දි තියෙන එක පාටක්. ක්ලික් කරාට පස්සේ තියෙන තව පාටක්. ඒක හදන්නේ කොහොමද කියලා බලමු. අපි මුලින්ම මෙතෙන්ද A ටැග් එකක් ඕපන් කරලා href යටතේ දෙනවා වෙබ්සයිට් එකක්. මම දෙනවා http://www.ugc.ac.lk UGC එකේ වෙබ්සයිට් එක දෙනවා. රයිට් මම මෙතනින් A ටැග් එක ක්ලෝස් කරගෙන මෙතන දෙනවා ugc.lk කියලා. මේක ක්ලික් කරපුවම තමයි අපි යන්නේ. රයිට් මේක ක්ලික් කරපුවම තමයි අපි UGC කියන වෙබ්සයිට් එකට යන්න ඕනේ. හරි මෙතනින් මම A ටැග් එක ක්ලෝස් කරනවා. මේ අපිට මේ වෙබ්සයිට් එක ක්ලික් කරපුවම මොන පාටද, ක්ලික් කරගෙන ඉද්දි මොන පාටද, ක්ලික් කරාට පස්සේ මොන පාටද කියලා දෙන්න ඕනේ දැන්. ඒක දෙන්නේ මේ බොඩි ටැග් එක ඇතුලේ තමයි. ඒකට අදාළ ඇට්‍රිබියුට් ලියන්නේ. මුලින්ම ලියන ඇට්‍රිබියුට් එක තමයි link කියන්නේ. link link සමානයි උඩුකම ඇතුලේ මම මෙතන දෙනවා red කියලා. right මේ link කියන එකෙන් වෙන්නේ නිරීක්ෂණය නොකළ වෙබ් අඩවිය. ඒ කියන්නේ click නොකර වෙබ් අඩවියක link එකක් තමයි මේ රතු පාටින් පෙන්වන්නේ කියලා දුන්නේ. right අපි ඊළඟට දෙන ඇට්‍රිබියුට් එක තමයි v link කියන්නේ. v link සමානයි උඩුකම ඇතුලේ අපි මෙතෙන් දෙනවා blue කියලා. bl UE blue. හරි මෙතෙන් දෙන්නේ මේ v-link යටතේ දෙන්නේ අපි නිරීක්ෂණය කළ වෙබ් අඩවියක්. ඒ කියන්නේ අපි මේ link එකට ගිහිල්ලා තියෙනවා නම් ඒක නිල් පාටින් පෙන්වන්න කියලා තමයි මේ blue කියන එක දුන්නේ. right ඊළඟට දෙන attribute එක තමයි a-link කියන්නේ. a link සමානයි උඩුකම ඇතුලේ මම මේකට color එකක් දෙනවා green කියලා. green මේකෙන් කියන්නේ a link කියන එකෙන් කියන්නේ අපි ක්ලික් කරගෙන ඉද්දී. ඒ කියන්නේ අපි මේ link එක උඩ ක්ලික් කරගෙන ඉන්නවා. එතකොට green කොළපාට පෙන්වන්න කියලා දෙන එක තමයි මේ a link යටදී දුන්නේ. right අපි මේක ctrl එක ස්වභාවන save කරමු. අපේ බ්‍රවුසරේට ගිහිල්ලා reload කරලා බලමු. මෙන්න ඔයාලට දැක් ගන්න පුළුවන් ugc.lk කියන එක රතු පාටින් තියෙනවා. ඒ කියන්නේ අපි මේකට වෙබ්සයිට් එක ගිහිල්ලා නැහැ. මේක ගියා නම් පෙන්වන්න ඕනේ මොන පාටින්ද අපි දුන්නේ. ගියා නම් පෙන්වන්න කියලා e-link එකට දෙ දුන්නේ blue. ඒකෙන් තමයි වෙබ්සයිට් එකට අපි ගිහිල්ලා නම් පෙන්වන්නේ. පෙන්වන පාට. right ගියා නම් නිල් පාටින් පෙන්වන්න ඕනේ. මේක ක්ලික් කරගෙන හිටියොත් කොළ පාටින් පෙන්වන්න ඕනේ. right අපි චෙක් කරලා බලමු. අපේ බ්‍රවුසරේට යනවා. දැන් අපි මේකට ගිහිල්ලා නැති හින්දා රතු පාටින් පෙන්වනවා. දැන් අපි මේ ක්ලික් කරගෙන ඉන්නවා. හා right. එතකොට කොළ පාටින් පෙන්වනවා. දැන් අපි මේ වෙබ්සයිට් එකට යනවා. මේ වෙබ්සයිට් එකට යනවා. right. අපි මේක බැක් කරගෙන බලමු දැන්. right. නිල් පාටින් පෙන්වනවා. අපි ගියපු වෙබ්සයිට් එක නිල් පාටින් පෙන්වනවා. දැන් ඔයාලට මේ link color ගැනත් තේරෙන්නේ නැති කියලා හිතනවා. right අපි එහෙනම් ආයෙ අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. අපි ඊළඟ වීඩියෝ එකකින් කතා කරන්නේ A level වලට වැදගත් වෙන කොටසක් වෙන form tag එක ගැන. හරි අපි එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.